බදවස්ක් කියලා ඔයා හැමත දෙනාම් පිගන්නාමගේ අලත්ම YouTube චැනල්ල එක ට් ීඩියෝ YouTube ैනල එකට අද ගෙන එන ීඩියෝ ඔයාලට දවස්වල ටික් හරුපුරදු ම තුෘකාවා. ඔයාලා කාවන් කියල අලියක් ගෙන හල තියෙනවද. දැන්නට වසර තියෙකට පමණ පෙර, ශ්‍රී ලංකා රජයෙන් පාකිස්தாාන රජයට රාජධන්තික විදිහට දුන්නු තිලිනයක් තමයි මේ අලිය. පාකිිස්තාාන ඉස්ලාම භාත්නුවර පිහිටි සත්ව උද්‍යානයක අවුරුතු තිහකට වඩා වැඩිකාලයක් කාවන් කියන අලිය ගොඩක් දුක්කිින්ඳදිනවා. අද මම ෙන එෙන ීඩියෝව ඒ අලිය පිළිබඳවයි. ඉතින් මේ වීඩියෝව බලන්න වීඩියෝ එකක හොඳයින ලයි් කරන්න ශයා කරන්න මත කඇතුව ෆට්ට විඩියෝ YouTube චැනල් එක සස්්‍රයි් කරන්න ඉස්සරහට මේ වගේ ගොඩක් වටන ීඩියෝ ඔයාල වෙනුව ගෙන නවා. මහි පිට නිදහස ජීවත්වීමේ අයිතිය සියලූම සතුන්ට හිමිවෙලයි තියෙන්නේ නමුත් මිනිස්සු විසින් ඒ සතුන්ගේ නිදහස කූඩුකර ප්‍රදර්ශන බාණ්ඩ ලෙස තබාගෙන තියෙනවා. එහෙම ඉන්න සතුන් කොච්චර දුක්කින්දිනවොද කියනෙ එක අපිට හිතාගන්නවත් පුළුවන්ද. ඒවගේ දුක්කින්දින කාවන් කියන අලිය පිළිබඳ තොරතුරු ටිකක් අද ඔයාලට ගෙනෙන්නේ. පාගිස්ථානයේ ස්ලාම භාදනුවර පිහිදිී මුෘර්ගෂතාාර සත්වෘත්්‍යානය තමා කාවන් හස්තියා අද වෙනකොට ජීවත් වෙන්නේ. ඉතා කුඩා සත්තුෘත්්‍යයාලයක් කළ මේ ස්ථානය කලකට පෙරනම් නරමන්නන් සඳහා ජනප්‍රිය ස්ථානයක් කළයි තිබුණි. නමුත් අදවෙනවිට, මෙහිසිටන සියලූම සතුන් මේ සත්ව ද්‍යානය තුළ ගොඩක් දුක්විදිෙනවා. ඔවුන් බොහෝමයක් රෝගාතුරවෙලයි සිටින්නේ ඔවුන්ට අවශ්‍ය නිසි පෝෂණයවත් මෙහි බලධාරීෙන් සතුන්ට ලබා දෙන්නේ නැහැ. මෙහිදී වැඩිම පීඩනයකට පත්වෙලා ඉන්න සතුන් අතර කාවන්හස්තියා ප්‍රෙම්කු ස්ථානයක් දරනවා. කාවන්හස්තියා ජීවත්තන භූමියේ අබලන්නූ මඩුවක් සහ කොම්ක්‍රීට් තටාකයක් විත රයිතියෙන්. මුත් එම තටාකේ තියෙන වතුර සාමාන්‍යෙන් අලියකුට ප්‍රමාණවත් නම් වෙන්නෙ නැහැ. අලියකුට අවශ්‍ය මූලික නිදහසවත් මෙදී කාවන් හට සම්පූරණයෙන් අයිමි වෙලයි තියෙන්න්නේ. කාවන් සමඟ ඔහුගේ සහකාරිය වුණු සහේලි කළකට කලින් මේ සත්ව ුද්‍යානය එකට ජීවත්තුනේ. ඒ දවස්වල මුර්ක්සාර් සත්ව ෘද්‍යානය ආකර්ශණය එක් සංකේතයක් තමයි මේ අලි දෙන්න. නමුත් සහේලිගේ කකුලේ ඇති වූ යම් ආසාධමිතාවයක් නිසා, ඇත් දෙදස් දොළහේදී රෝගාතුරව වෙනවා. සත්වෘද්‍යාන කාර්යම්ඩලට ඒවෙලාවෙේ ඇව රැකබලාගැනීමට තරම්වත් අවබෝධයක් තිබිලා නැහැ. දින කිහිපයකින් කාවන්හස්තියාගේ ඇස් ස්තරහම ඕගේ සහකාරයේ මියන අඇරු බලා සිටීමට සිදුවෙනවා. මුළු ජීවිතකාලේම ඔවුන් දෙදෙන එකට සිටියත් දෙදස් දොලහේදී ඇමියයනවා. සත්වෘද්‍යානයේ සතුන් රැකබලාගැීම ඇති නොසැලකිල්ල මේ සිද්ධියෙන් පසුව තමයි සමාජගත වෙන්නේ. සහේලිගේ මරණයෙන් පසුව කාවන් කොන්ක්‍රී් කුටියේ දම්බැල්වලින් බැඳතබාතිමෙන දසුන සාමාන්‍යයෙන් සුලභ දසුනක් වෙලායි තිබුණ. ඔහු අවුරුදු ගණනාවක් මේ හුද කලාසිරගෙදර කාලේ ගත කරා. කොන්ක්‍රීට් නිසා ඔහුගේ පාදවල නිරන්තරයෙන් තුවාල හටගෙන තිබුණා. ඔහුගේ මේ කායික පීඩනයට එහාගිය මානසික පීඩනයක් කාවන්ගේ හැසිරීමෙන් දැකගත හැකි වුණ. ඒ වෙලාවෙ කාවන්ගේ භාරකරූ එහි කළමනාකාරරිත්තයට චෝදනා කරනවා, කාවන්ගේ ආහාර සැපවමට අදාළ ලැබෙන මුදල්ලන් ඔවුන් සස්ොරකම් කරන බවට. ඔහුට අවශ්‍ය පෝෂණීය ආහාර වෙනවට ඔහු අකමැති ආහාර ඔහුට දෙන බවටත් මොහු ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශයට පිළිතුරු ලෙස බලධාරෙන් ඔහුව සේවයෙන් ඉවත් කරනවා. නමුත් ඔහුව සේවයෙන් ඉවත් කරත් ඔහු කාවන්නු බලාගැනීමට නැවත පැමිණෙනවා මොකද ඔවුන් දෙදනා අතර තිබුණු ඒ බැඳීම ඊටත් වොදා ශක්තිමක්. මේ අත්‍ර කාවන් නිදහස් කර ගැනීමට පාගස්ථාන සත්තු අයිතින් සුරකීමේ සංවිධාන විශාල ලෙසහඬ රගනවා. ඒ වගේම මේ ජාතින්තර ප්‍රෞෘත්තියක් බෞටද පත්වෙනවා. නොබෝධනකින්ම බටහිර රටවල විවිධ සංනිධාන සහ කණ්ඩායම් කාවන් නිදාස්කර ගැනීමට සටම්වදනවා. මෙහි ප්‍රතිපාලයක් ලෙස පාගිස්ථාන අධිකරණය විසින් දශක තුනක් දුක්කිඳපු කාවන්ව, සත් ද්‍යානයේය නිදහස්කිරීමට අවසර දෙනවා. ඒ වගේම සත්තු ෘද්‍යානයේ සිටි බොහෝ සතුන්ට මෙම නිදහසට උරුමකම් කියන්නට හැකි වෙනවා මෙම ප්‍රීතිමත්පුත අන්තර්ජාලයපුරත් ීග්‍රේම් පැත්‍රගිය අතර කාවන් මුදාගැනීමට විශාල කාර්යක් කර ඇමරිකානු පොප් රැජින චේර් තම ටවිටගෙන මේ පණවිඩියත් තබමින් කියා සිටියේ මේ තම ජීවිතයේ සිද වූර් ශේෂ්ඨතම අවස්ථාව බවයි. කොහොමෝනත් රජතාන්ත්‍රක සූදතාවේ ගොඩනැගීමට මෙවැනි අහිංසක සතුම් බිලිඳීම සුදුසු නෝන ක්‍රියාවත්. පුරා වසර තිහකට අධිකකාලයක් මිනිස්සු විසින් සිරකර ප්‍රදශන පාණ්ඩයක් ලෙස තැබූ කාවන් නොබෝධිනකින් ඔහුට උරුම සැබෑ නිදහස බුක්තිවිඳීවි. මේ මිහිතාලය මිනිස්වර්ගයාගේ ආධිපත්තියක් නෝන බව වර්තමානය ස්වභාව දහම් විසින් තේරුම් කර දෙමින් පවදි. සත්ව උද්‍යාන සංකල්පය මිහිපිට කිසිසේත් සුස නොේ. ස්බාදහමේ නියොම උරුමක්කාරයන් ඔවුන්ය. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයි කරන්න ෂයා කරන්න මතඇතුවෆටට වඩියෝ YouTubeු චැනල් එක සස්ක්‍රයිබ් කරන්න ඉදිරියේදී තවත් මේ වගේ වටින වීඩියෝ ඔයාල වෙනෙන්ගෙනනවා. ඔල හැමෝටම සුබ දවසක්. මෙවැනි අලුත් වීඩියෝ නැමීමට චැනල් එක සබස්්‍රයිප් කරලා බෙල් පට එක කටලික් කරන්න.